හයි කොහොමද ඉතින් ඔන අලුත් වීඩියෝ එකක් කරන් ආව ඔයාලා ගාවට ගොඩක් දිනට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ කිහිලි ප්‍රදේශයේ වගේම වැලමිට දනිස්ස ඒ වගේම ඉකිලි ප්‍රදේශයන් වගේ ප්‍රදේශයන් අවබැහැ ගැන්විලා තියෙනවා ඉතින් මේ වගේ තත්වයන් වලට අපි කොයි වගේ ප්‍රතිකාරයක්ද ලබා ගන්නට ඕනේ කියලා බොහෝ වෙලාවල් වලට ඔගොල්ලෝ මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ අහලා තියෙනවා ඉතින් මේ නිසාම තමයි හිතුවේ මේ සඳහා සුදුසුම නිෂ්පාදනය ඕගොල්ලොන්ව දැනුවත් කරන්නට ඕනේ කියලා එහෙනම් ගිහලා බලමු මොනවාද මේ විස්තර කියලා ලාවන් වලදී අපේ ජීවිතේ කාලයේ කොයියම් හෝ කාලයක අපේ බෙල්ල කළු වෙන්න පුළුවන් ඒ වගේම අපේ කිහිලි ප්‍රදේශයේ කළු වෙලා තියෙන්න පුළුවන් එහෙමත් නැත්නම් කලින් කිව්වා වගේ එල්බෝස් එතකම දනයිස ඉකිලි ප්‍රදේශය මේ වගේ ප්‍රදේශයන් ඕනම කෙනෙක්ගේ වරින් වර අපේ අවපැහැ වෙන්න පුළුවන් ඉතින් මෙවැනි තත්ත්වයන් නැතවන්නට විශේෂ හේතුන් තියෙනවා සමහර වෙලාවල් වලට මේ සම නිතර නිතර කොහේ හරි ගැටෙනවා නම් විශේෂයෙන්ම අපේ වැලමිට ප්‍රදේශයේ හැම නිතරම අපි කම්පියුටර් එකක වගේ වැඩ කරනකොට ඩෙස් එකේ වදිනකොට කරනකොට ඒ ඒරියා එක ගොඩක් කලකට අවපැහැගැන්වෙන්නට පුළුවන්. ඒ වගේම ටිකක් තරබාරු ශරීරයක් තියෙනවා නම් ඔන්න ඉකිලි ප්‍රදේශයන් සහ කිහිලි ප්‍රදේශයන් නිතර නිතර ගැටෙනකොට ටිකක් අවපැහැවෙන්නට පුළුවන්. මීට අමතරව අපේ බෙල්ල ටිකක් උනත් මහත් වෙනකොට කළු වෙන්නට පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්වයන් වලට ඕනම කෙනෙක් ටිකක් බර වැඩි වෙනකොට මුහුණ පාන්නට පුළුවන්. මීට අමතරව ඕනම කෙනෙකුගේ ශරීරයේ හෝමෝන ලෙවල්ස් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකොට මේ වගේ තත්ත්වයන් වලදී උනත් අපේ ශරීරයේ යම් යම් ස්ථානවල මේ වගේ හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. තවත් අවස්ථාවන් වලදී අපේ හැම හිරු එළියට නිරාවරණය වෙනකොට කිසිම ආරක්ෂාවක් නැතුව මේ හේතුවෙන් උනත් අපේ ශරීරයේ හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. ඒ වගේම ඔන්න කෙනෙක්ට ඉන්සියුලින් රෙසිස්ටන්සි කියන රෝග තත්ත්වයේ තියෙනවා නම් මෙවැනි අවස්ථාවලදී උනත් අපේ ශරීරයේ ඇතම් ස්ථානවල හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වයන් දැක බලා ගන්නට පුළුවන්. මීට අමතරව කෙනෙක් ගර්භණී සමයේ ඉන්නකොට උනත් විශේෂයෙන්ම මේ බෙල්ලාව පැහැවීම වගේ දේවල් සිදු වෙන එක සාමාන්‍ය දෙයක්. මේ හැම දෙයකම අමතරව සාමාන්‍යයෙන් අපි වයසින් මුහුකුරා යනකොට ඇතම් අවස්ථා තියෙනවා අපේ කිහිලි ප්‍රදේශයන් ඒ වගේම අපේ බෙල්ල ප්‍රදේශයන් වගේ ප්‍රදේශයන් නිතර නිතර කළු වෙන්නට එහෙමත් නැත්නම් අවපැහැගැන්වෙන්නට බලනවා. මීටත් අමතරව ඔන්න අපි භාවිතා කරන ඇතම් විලවුන් වර්ග විශේෂයෙන්ම ඕඩිකොලෝන් උනත් අපි නිතරම අපේ හැම මේ වගේ ඉතාමත්ම සංවේදී හැම තුනී ස්ථානවල ආලේප කරනකොට අපේ සම අවපැහැගැන්වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඇල්කොහොල් පර්සන්ටේජ් එක ටිකක් ඉහළගේ තියෙන පර්ෆියුම්ස් එතකම බඩි ස්ප්‍රේස් වගේ දේවල් අපි නිතර ආලේප කරනවා නම් ඔන්න මේ හරහා උනත් අපේ සම නිතර නිතර අවපැහැගැන්වෙන්නට පුළුවන්. ඉතින් මෙවැනි තත්වයන් වලට විසඳුමක් අරගෙන තමයි අද මම ඔයගොල්ලෝ ගාවට ආවේ. විශේෂයෙන්ම මේ වගේ හයිපර් පිග්මන්ටේෂන් තත්වයන් තියෙනකොට අනිවාර්යයෙන්ම අපි හොඳ ඇන්ටි පිග්මන්ටේෂන් ක්‍රීම් එකක් භාවිතා කිරීම ඉතාමත්ම වැදගත්. ඉතින් මෙන්න මේ නිසාම තමයි කාලයක් තිස්සේ මම භාවිතා කරන නිෂ්පාදනයක් වෙන මෙන්න මේ වියානා කොස්මටික්ස් ආයතනයෙන් හඳුන්වලා දෙන ස්පොට්ලයිට් නිෂ්පාදනය ගැන අද ඔයගලොන්ව දැනුවත් කරන්න හිතුවේ. මේ තියෙන්නේ ස්පොට්ලයිට් කියන නිෂ්පාදනය. ඉතින් මෙහි පරිමාව ගැන බැලුවොත් එහෙම මෙහි ග්‍රෑම් 30ක පරිමාවක් අන්තර්ගත වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේක වියනා ආයතනයේ හොඳම නිෂ්පාදනයන් වලින් එකක්. ඉතින් මම ගොඩාක් ආස කරන නිෂ්පාදනයක්. ඇත්තට මේක මම විතරක් නෙමෙයි මගේ පවුලේ කීප දෙනෙකුත් භාවිත කළා. ඉතාමත්ම හොඳ ප්‍රතිඵල තියෙන නිෂ්පාදනයක් තමයි මේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ බෙල්ල ප්‍රදේශයේ එහෙමත් නැත්නම් ඕගොල්ලන්ගේ කිහිලි ප්‍රදේශයේ එතකම වැලමිටේ දනිස්සේ කිලි ප්‍රදේශවල වගේම ඔයාගේ මූණේ උනත් හයිපර් පිග්මන්ට් භාවිත කරනවා. ඉතින් මෙහි මේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් අන්තර්ගත වෙනවා. මීට අමතරව ඇල්ෆා ආබියුටින් අන්තර්ගත වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හොඳින්ම දන්නවා ඇල්ෆා ආබියුටින් කියලා
කියන්නේ ඉතාමත්ම මෘදු එහෙත් අපේ හැම පැහැපත් කරන්නට පුළුවන් ඉතාමත්ම හොඳ අමුද්‍රව්‍යයක්. ඒ හා සමානව මෙහි අන්තර්ගත වෙනවා නයිසිනමයිඩ් නැත්නම් විටමින් B3 කියලා කියනවා. ඉතින් මෙන්න මේ නයිසිනමයිඩ් හරහා වුණත් අපේ සමේ තියෙන ආසාත්මිකතා සුවපත් කරලා අපේ හැම පැහැපත් කරන්නට අපිට උදව් වෙනවා. මීට අමතරව දැන් කෙනෙක්ගේ හිතේ බයක් තියෙනවා නම් ගොඩක් වෙලාවට හයිපර් පිග්මන්ටේෂන් ක්‍රීම්ස් වගේ දේවල් ආලේප කරනකොට ගොඩක් ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් නම් ඔයාට තියෙන්නේ ගොඩක් වෙලාවට මේ ඇක්නිස් ප්‍රවෝක් වෙන්න පුළුවන්. හැබැයි මේක ටිකක් ජෙල් බේස්ඩ් එකකින් එන්නේ. ඒ වගේම මෙහි නයිසිනමයිඩ් අන්තර්ගත වෙන නිසාම ඔන්න ඇක්නි තත්වයන් වලටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇක්නි සුවපත් කරන්නට පවා මේ හරහා හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම ඔන්න ඇක්නි වලින් ඔයාට පිග්මන්ටඩ් ස්කාර්ස් එහෙමත් නැත්නම් අර අපි කියනවනේ ලප වගේ ඉතුරු වෙනවනේ අඳුරු පැහැල අප වගේ මෙවැනි දේවල් පවා සුවපත් කරගන්නට මෙන්න මේ ස්පොට්ලයිට් නිෂ්පාදනය ඔයාට භාවිතා කරන්නට පුළුවන්. කොහොමද මේ නිෂ්පාදනය එතකොට අපි භාවිතා කරන්නේ? විශේෂයෙන්ම මේ ගැන දැනුවත් කරන්නට ඕනේ. මොකද මේ නිෂ්පාදනයේ නම කියෝ පමණින් මේක තියෙන ස්පොට්ලයිට් කියලා. ඒ කියන්නේ මේ නිෂ්පාදනය අපි ස්පොට් ට්‍රීට්මන්ට් එකක් විදිහට තමයි භාවිතා කළ යුතු වන්නේ. විශේෂයෙන්ම ඔයාගේ මේ අව පැහැ ගැන්විලා තියෙන ස්ථානවල පමණයි මේ නිෂ්පාදනය අපි ආලේප කරන්නට ඕනේ. මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. මොකද මේ ගැන මම විශේෂයෙන්ම ඔයගොල්ලන්ට සඳහන් කරන්න හිතුවේ මොකද මේක මගේ තාත්තට මම ඉස්සෙල්ම ගිහිලා දුන්නා. එයාගේ මූණ තිබ්බා මේ හරිය ලොකු පිග්මන්ටේෂන් එකක්. ඉතින් ඒ පිග්මන්ටේෂන් එක සුවපත් කරන්න තමයි මම ඉස්සල්ලාම දැනට අවුරුදු 3කට 4කට විතර කලින් මේ නිෂ්පාදනය ගිහිල්ලා දුන්නේ. ඉතින් එයා ඇත්තටම මේ පිග්මන්ටේෂන් එක හරියට විතරක් ගන්නකොට පිග්මන්ටේෂන් එක හොඳට ලයිට් අප් වෙන හින්දා මුළු මූණෙම මේක ආලේප කරන්න අරගෙන තිබ්බා. ඉතින් මේ නිසාම මේ කතාව දන්න හින්දම තමයි මම හිතුවේ ඕගොල්ලන්ටත් මේක කියන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් අපි පිග්මන්ටේෂන් එකකට ට්‍රීට්මන්ට් එකක් කරනකොට ස්පොට් ට්‍රීට්මන්ට් එකක් විදියට කරන්න විශේෂ හේතුවක් තියෙනවා. මොකද අපි දැන් පිග්මන්ට් එක තියෙන ස්ථානයට මේ වගේ ඇන්ටි පිග්මන්ටේෂන් ක්‍රීම් එකක් ගාලා මේ පිග්මන්ටේෂන් තත්වය හොඳ කරගන්න පුළුවන් වෙන්නේ අපේ අනිත් සමේ පාටට මේ අව පැහැ වෙලා තියෙන කොටසේ පැහැයත් ගන්න එකේ. ඉතින් අපි මේ නිෂ්පාදනය මුළු මූණම ආලේප කරෝතින් එහෙම නැවතත් අපි අර ඔරිජිනල් එහෙම කිසිම ප්‍රශ්නයක් නැති හැමේ පැහැ වුණා තවත් පැහැපත් වෙනවා. ඒ වගේම අර පිග්මන්ටඩ් වෙලා තියෙන හරියත් පැහැපත් වෙනවා. හැබැයි එහි වෙනස අපිට කවදාකවත් මකල ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ නිසා තමයි අපි කියන්නේ ඇන්ටි පිග්මන්ටේෂන් ක්‍රීම් සාමාන්‍යයෙන් ස්පොට් ට්‍රීට්මන්ට් එකක් විදිහට පමණයි ඔබ ආලේප කළ යුතු වන්නේ කියලා. ඒ වගේම ඔන්න හොඳින් මතක තබා ගන්න අනිවාර්යයෙන්ම අපි හයිපර් පිග්මන්ටේෂන් තත්වයකට ප්‍රතිකාර කරනකොට විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී තමයි මේ ඇන්ටි පිග්මන්ටේෂන් ක්‍රීම් එකක් වැඩි වශයෙන් අපි භාවිතා කළ යුතු වන්නේ. දහවල් කාලයේදී මේ ඇන්ටි පිග්මන්ටේෂන් ක්‍රීම් එකක් ඔය ආලේප කරනවා නම් මේ ආලේප කරන ස්ථානයේ අපි මේ ක්‍රීම් එක හොඳින්ම වේලෙන්නට දීලා ඒක උඩින් අනිවාර්යයෙන්ම SPF ප්‍රොටෙක්ෂන් එකක් තියෙන ඩේ ක්‍රීම් එකක් භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා. දැන් හිතන්නකෝ අපි මුහුණේ බෙල්ල ප්‍රදේශයේත් නෙවෙයි අපි කිහිලි ප්‍රදේශවල එහෙමත් නැත්නම් ඉකිලි ප්‍රදේශ කියලා එහෙම වුණොත් නම් ඔයා එහෙම අමුතුවෙන් ආ SPF ක්‍රීම් එකක් ගන්න ඕනේ නැහැ. හැබැයි හිරු එළියට නිරාවරණය වෙන ස්ථානයක නම් මේ ඇන්ටි පිග්මන්ටේෂන් ක්‍රීම් එක ඔයා ආලේප කරන්නේ අනිවාර්යයෙන්ම SPF ප්‍රොටෙක්ෂන් එකක් තියෙන ක්‍රීම් එකක් ගන්න එක අනිවාර්ය වෙනවා. ඉතින් මේ නිෂ්පාදනයේ තියෙන තත්ත්ව සහතිකයන් සම්බන්ධයෙන්ුත් අනිවාර්යයෙන්ම මෙතනදී කතා කළ යුතුමයි. මොකද මම හැමදාම කියනවා නිෂ්පාදනයක් මිලදී ගන්නට කලින් අනිවාර්යයෙන්ම මෙහි තියෙන ගුණාත්මකභාවය සහ මෙහි තියෙන අමුද්‍රව්‍යයන් ගැන අනිවාර්යයෙන්ම වැඩි සැලකිල්ලක් දක්වන්නට ඕනේ කියලා. ඉතින් මේ නිෂ්පාදනය ගැන විශේෂයෙන්ම දෙයක් කතා කරොතින් එහෙම වියනා ආයතනයේ යටතේ තියෙන හැම නිෂ්පාදනයකටම අනිවාර්යයෙන්ම NMRA සහතිකය ලබා දෙලා තියෙනවා. ඒ වගේම මේවා GMP තත්ත්ව සහතිකයන් වලට යටත්ව තමයි මේ හැම නිෂ්පාදනයක්ම නිෂ්පාදනය වෙන්නේ. මෙරත් අමතරව වියනා ආයතනයේ මේ මෑතකදී ISO 9001:2015 කියන තත්ත්ව සහතිකයත් ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේ ඉතාමත්ම උසස් තත්වයෙන් තමයි මේ නිෂ්පාදනයන් හැම දෙයක්ම නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මීටත් අමතරව මේ කිසිම නිෂ්පාදනයක බ්ලීචින් හෝ මර්කරි අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කිසිම බයක් නැතුව මේ දේවල් ආලේප කරන්නට පුළුවන් අපේ ශරීරය සඳහා. විශේෂයෙන්ම මම කලින් කිව්වා වගේ ඉකිලි ප්‍රදේශයන්වල කිහිලි ප්‍රදේශයන්වල ඉතාමත්ම සංවේදී සමක් තියෙන්නේ. ඉතින් අපි භාවිතා කරන නිෂ්පාදනයන් ගැන අනිවාර්යයෙන්ම හොඳ සැලකිල්ලක් අපි දක්වන්නට ඕනි. ඒ නිසා තමයි මේ වගේ නිෂ්පාදනයක් මම ඔයගොල්ලන්ට බය නැතුව රෙකමෙන්ඩ් කරන්නේ. ඉතින් මේ නිෂ්පාදනයේ දැන් මිලදී ගන්නේ කොහෙන්ද කියලා තමයි මම දන්නවා ඊළඟට ඔයගොල්ලෝ මගෙන් අහන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක ළඟම තියෙන ඕනම බියුටි සප්ලයි ස්ටෝර් එකකින් මිලදී ගන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් වියනා වෙබ්සයිට් එක හරහා වුණත් මේ දේවල් මිලදී ගන්න. ඉතින් වෙබ්සයිට් එකෙන් ඔයා මිලදී ගන්නවා නම් ඔයාට 10%ක වට්ටමක් ලබා ගන්නට පුළුවන්
මේ නිෂ්පාදනයට ඔයගොල්ලෝ මෙන්න මේ ඩිස්කවුන්ට් කෝඩ් එක භාවිතා කරෝති. ඊටත් අමතරව ඔන්න ඔයාට මේ දේවල් මිලදී ගන්න අවශ්‍ය කරන ස්ථාන ගැන හෝ මේ නිෂ්පාදනය ගැන වැඩි විස්තරයක් දැනගන්නට අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙන්න මේ වියන කන්සල්ටේෂන් නම්බර් එකට කතා කරලා හොට්ලයින් එකට කතා කරලා වැඩි විස්තර මේ ගැන දැනගන්නට. ඔන්න ඉතින් මම හිතනවා හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වයන් ඔයාට තියෙනවනම් මේ දේවල් සුවපත් කරන්න ගන්නේ කොහොමද කියලා දැනීමක් තිබෙන්නේ නැත්නම් කාන්තා පිරිමි ભેදයක් නැතුවම ඔන්න මේ ගැටලුවට හොඳ විසඳුමක් ලැබෙන්නට ඇති කියලා මම හිතනවා. ඉතින් වයස ભેදයක ප්‍රශ්නයක් නැහැ. ඕනම වයසක කෙනෙක් වුණත් මේ නිෂ්පාදනයන් භාවිතා කරන්නට පුළුවන්. මොකද මෙහි එම හැමත අහිතකර කිසිම අමුද්‍රව්‍යයක් අන්තර්ගත වෙන්නේ නැති නිසා. ඉතින් මම එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට එන්නම් ඔයගොල්ලෝ හම්බ වෙන්න. එතකන් අමතක කරන්න එපා. තාම channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැම්මම channel එක subscribe කරන්න. ඊටත් වගේම එහා පැත්තේ තියෙන notification bell එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. Bye.